මිනිසා අද භුක්ති විඳින්න හැම සැප සම්පතක්ම ලබාගෙන තියෙන්නේ හිත කය වචන ක්‍රියාත්මක කරවීම මගින්. කයෙන් කියන ක්‍රියාත් වචනින් කියන ක්‍රියාත් සිද්ධ වෙන්නේ සිතෙන් කියන ක්‍රියාව නිසා. හිතල තමා කතා කරන්නේ හිතල තමා කයෙන් ක්‍රියා කරන්නේ. පෘථග්ජන මිනිස්සු හැම ක්‍රියාවක්ම කරන්නේ කිසියම් සැපක් සම්පතක් ලැබෙන අපේක්ෂාවෙන්. ඒක තමා පෘථග්ජන මනුස්ස ගතිය. සැප හොයන ගතිය. ලෝකෝත්තර මාර්ගය කියන්නේ සැප හොයන ගතිය ලෞකික මාර්ගයක්. ලෞකික ක්‍රමයක්. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ සැප අත්හරින මාර්ගයක්. සියලුම සැප සම්පත් විඳින්න තිබිච්ච රජ ගෙදර අත්හැරලා රාජකීය සැප සම්පත් අත්හැරලා සිද්ධාර්ථ කුමාරයෝ වනගත වුණේ ලෝකෝත්තර සුවයක් හොයාගෙන. ලෝකෝත්තර සුවය අධ්‍යාත්මකයි. ලෞකික සුවය භෞතිකයි, ඉන්ද්‍රිය ගෝචරයි. ලෝකෝත්තර සුවය ඉන්ද්‍රියන් ගෝචර වෙන්නේ. ඒකයි බුදුහාඳුරු හොයාගත්ත පරම සුවය වෙන නිවන ගැන අජාත සූත්‍රයේදී කියන්නේ අතක්කාවචරම් කියලා. ඒක හිතින් දැනගන්න පුළුවන් සැපයක් නෙවෙයි. හිතින් දැනගන්න නම් හිත වැඩි කරන්න ඕනේ. හිත වැඩි කරනවා නම් හිතන එක වැඩි කරනවා නම් දැනන එක තියෙන්න ඕනේ. දැනන එක තියෙනවා නම් හිත අවදියෙන් ඉන්නවා. හිත ජීවත් වෙන්න ඕනේ. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියි තමා නිවන කියන පරම සුවේ සාක්ෂාත් වෙන්නේ. එතකොට හිතන එක විතරක් නෙවෙයි හිතන එකට පදනම් වෙන දැනෙන ගතියක් නැති වෙනවා. ඒකයි ඒ සමාපත්තිය කියන්නේ සඤ්ඤා වේදයිත. සඤ්ඤා වේදයිත කියන්නේ සඤ්ඤාව දැනෙන ගතිය නිරෝධ නිරුද්ධ වෙනවා කියලා. මේ විදිහට බලනකොට හැම ක්‍රියාවක්ම කෙරෙන්නේ හිතෙන් නිසා හැම ලෞකික සපම ලබා ගන්න පුළුවන් හිතෙන් කයෙන් වචනින් ක්‍රියා කිරීම නිසා ඊට මුල් වෙන හිතීම ලෞකික සැප සම්පත් ලබන මාර්ගයක් මං කලින් කිව්වා වගේ. ඒ වගේම නිවන් දකින එක. නිවන් දකින එක කියලා කියන්නේ නොහිතන එකෙන් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. නොහිතන එක නිවන් දකින මාර්ගයක්. ඒකයි නිවන් දකින්න තියෙන කෙටි මාර්ගයේ ආපු බාහ්‍ය දාර්ශනික කියන තාපසයට බුදුආදීන තත්ත්වකාරක් දේශන ඇතුළ දේශනා කළේ මාර්ග කෙටි. දිට්ඨි දිට්ඨි මත්තං සුති සුති මත්තං මුති මුති මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා. ෂඩේන්ද්‍රයන්ට දැනෙන දේවල්. දිට්ඨි කියන්නේ ඇහැට දැනෙන දේවල්. සුත කියන්නේ කණ්ඩ දැනෙන දේවල්. මුත කියන්නේ නහයට දිවට ශරීරයට දැනෙන දේවල්.
විඤ්ඤාත කියන්නේ හිතට දැන දේවල් වලට. ඒ දැනන දේ දැනීමට පමණක් සීමා කරන්න. ඒකට හේතුව මොකද? ජීවත් වෙනකොට අපේ ශාරීරික ඉන්ද්‍රයන්ට දැනෙන එක. නිරායාසෙන් නිරායාසෙන් සිද්ධ වෙන්නේ. අචේතනිකව සිද්ධ වෙන්නේ. ස්වභාවිකව සිද්ධ වෙන්නේ. ඒ සිද්ධවීම ඉන්ද්‍රයන්ගෙන් සිද්ධ වෙන ප්‍රතිචාරයක්. ඒ වගේ හිතන එක හිතෙන් කරන ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියා නොකරින් එකයි කිසිම දෙයකට, ඒ කියන්නේ දැනෙන කිසිම දෙයකට ප්‍රතික්‍රියා නොකරින් කියන එකයි නිවන් දකින කෙටි මාර්ග වශයෙන් බුදුහාඳුරු බාහ්‍ය සූත්‍රයේදී බාහ්‍ය තාපයෙන් දේශනා කළේ. ඒ බාහ්‍ය සූත්‍රයේ තියෙන්නේ කුද්දකින කාය 142 වෙනි පිටුවේ. ඒවට ওই ප්‍රකාශයේ දිත්තේ මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් ආදී වශයෙන් කියන ප්‍රකාශයේ දේශනා කළා තියෙන්නේ 144 වෙනි පිටුවේ. මේ අතින් අපිට දැනෙනවා නිවන් දකින්න නම් මාර්ගයක් තමයි ඔය මගේ පිටිපස්සෙන් තියෙන බුදු බව නිරූපණය කරන බුදුරුවෙන් පෙන්නු කෙරේ. කයින් වැඩ කරන්නේ නැහැ. කය නිසා නිහඬව තියෙනවා. තොල් එකට සම්බන්ධ කරගෙන ඉන්නවා. කටින් කතා කරන්නේ නැහැ. අතපයින් වැඩ කරන්නේ නැහැ. ඒ පිළිමය කටින් වැඩ කරන්නේ නැහැ. ඒ පිළිමය ඒ වගේම ඒ ඉරියව්වෙන් පෙන්නුම් කරනවා. දැනෙන දේවල් දැනෙමින් ඉන්නවා. ඒ වගේම හිතන්නේ නැතුව ඉන්නවා කියන එක. ඔය රූපයෙන් තමයි පෙන්නුම් කරන්නේ ඒ බුද්ධ භව ලබන ක්‍රමය. බුද්ධ භව කියන්නේ ඇත්ත අවබෝධ කරගන්න ක්‍රමය. බුද්ධ කියලා කියන්නේ සත්‍ය අවබෝධ වූ කියන තේරුම දෙන කෘතන්ත පදයක්. බෝධේති කියන්නේ ක්‍රියාපදයේ සත්‍ය අවබෝධ වේ කියන. සත්‍ය අවබෝධ වූ තැනකට තමයි බුද්ධෝ කියලා පාලින් කියන්නේ. සත්‍ය කියන්නේ ලෝකේ තියෙන ඇත්ත. ඒ ඇත්ත තමා ලෝකේ තියෙන ඇත්ත තමා අපි අත්දකින්න ඇත්තට තමා බුදුහාඳුනුව දුක්ඛ සත්‍ය කියන්නේ. බුදුහාඳුනුව දුක්ඛ සත්‍ය හැඳින්වීමේ හිඳීමේ ක්‍රියාවක් කියලා. උනාචේ පළවෙනි ධර්ම දේශනාවෙනි වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ කියන වචනේ අර්ථ නිරූපණය කළේ සක්කිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධේ තමයි දුකයි කියලා උන්වහන්සේ හැඳින්වුවේ. උපාදාය කන්දා කියලා කියන්නේ ඒක බහුවචන කන්දා. හිතනවයි කියන්නේ හිතක් කියන්නේ උපාදාන ගොඩක එකතුවක්. හිතක් කියන්නේ සංසිද්ධි ගොඩක එකතුවක්. අභිධර්මයේ අනුව හිතක් හැදෙන්නේ හැදිලා නැති වෙනකොට චිත්තක්ෂණ 14ක් ගත වෙනවා. චිත්තක්ෂණ කියන්නේ සංසිද්ධිය. ඒ සංසිද්ධියේ තියෙන උපාද තිති භංග කියලා අවස්ථා තුනක්. සංසිද්ධිය ඇති වෙනවා, උපරිම මට්ටම ගමන් කරලා නැති වෙනවා. එයින් අඟවන්නේ රැල්ලක්. හිතේ ක්‍රියාව කියන්නේ රැල්ලක්. ඉංග්‍රීසියෙන් කියන්නේ thought waves කියලා. හිත තරංග කියලා සිංහලෙන් කියන්නේ. රැල්ලක්. රැල්ල ඇති වෙන තමා උපාදි කියලා කියන්නේ. රැල්ල ඇති වෙලා නැගලා නගින්නේ නැති බහින්නේ නැති පුරම් මට්ටමට ගියාම තමයි තිතිය කියලා කියන්නේ. තිතියේදී නැගීම නැතරුණාට බැහිම ආරම්භ වෙනවා. ඒක ඉස්තාවරයක් නෙවෙයි. නැතිච්ච ගමන් බහිනවා.
බඟ කියන්නේ බහිනකට මේ රැල්ල චිත්තක්ෂණ විතරක් නෙවෙයි හැම සංසිද්ධියකම තියෙනවා ආරම්භයක් තියෙනවා උපරිමයක් තියෙනවා අවසානයක් තියෙනවා ආරම්භයේ හැම දෙයක්ම අවසානෙ වෙන්නේ දිලාපත් වෙනවා ඒ නිසා ජරා කියලා එකට කියනවා ධර්මයේදී ඔය අත්තා තුන හඳුන්වනවා ජාති ජරා මරණ කියලා ජාති කියන්නේ ඇති වෙනවා මරණ කියන්නේ ජරා කියන්නේ දිරෙනවා මරණ කියන්නේ නැති වෙනවා මේ අතින් බලකොට ඒ සිද්දේන ජාල සුභාග සිද්දේන දීලා උපේක්ෂා සාගතෝ සිටීම අර බාහ්‍ය තාපයට කිව්වා වගේ දැල්මින් ඉඳීම ඒ කියන්නේ සංඥා වේදයිත වෙවි සිටීම වේදයිත වෙන එක දැනෙනවා සංඥාවල් ඉන්ද්‍රියන්ට දැනෙනවා ජීවත් වෙනවා කියලා කියන්නේ ශරීර ජීවත් වෙනවා කියන්නේ ඉන්ද්‍රියන් ජීවත් වෙනවා ඉන්ද්‍රියන් ජීවත් වෙනවා කියන්නේ ඉන්ද්‍රියන්ට අදාළ නිමිති ඉබේම දැනෙනවා ස්වභාවිකවම දැනෙනවා මේ විදිහට බලකොට ජීවත් වීම ස්වභාවික ක්‍රියාවක් ඒ වගේම ජීවිතේ නැවතීම ස්වභාවික ක්‍රියාවක් ජීවිත ගමන කවදාද ආරම්භ වුණා නම් සබ ධර්මයේ අනු ඒ ගමන නවතින්න ඕනේ. සංසාරණයේ කවදාද ආරම්භ වුණා නම් ජීවිත ගමන සංසාරික වයිබ්‍රේෂන් චලනය. ඒ චලනය නිශ්චල වෙනවා. මරණය කියන්නේ ඒකටයි. වයිබ්‍රේෂන් නවතින්න වෙනවා. ඒ කියන්නේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔය ලෝක ස්වභාවය තමයි අපි ෂඩේන්ද්‍රයන්ගෙන් අත්දකින්. ඒ ක්‍රියාවගේ හැබෑ තත්ත්වය නිතරීමට තමයි අවිද්‍යා කියලා කියන්නේ. ඒ විද්‍යාව පාරමට ඇති විද්‍යා කියන අවබෝධය ඇති වුණා පාලන තත්ත්වයට තමයි කියන්නේ පඤ්ඤා කියලා. ඇත්ත පේනවා. ඇත්ත දකින්නවා. අන්න එතකොට ඇත්ත දැක්කාම ඇත්ත පිළිගන්නවා හිතේ ආලෝකයක් ඇති වෙනවා මම දකින එක නේකටයි විද්‍යා සූත්‍රයේදී ඒක තියෙන්නේ සංගිතනිකායේ පස්වෙනිකානි දෙවෙනි කොටසේ ඇත්ත ආය පිටුවේ බුදුහාඳුරෝ අවුරුදු 4 තිස්සේ ලෝකයට දේශනා කරපු චතුරාර්ය සත්‍ය හඳුන්වා දෙනවා ඒ සූත්‍රයේදී විද්‍යා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දැනීමට දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලයි විචර වෙන්නේ විද්‍යාව ඒ අවබෝධින් ඒ අවබෝධුනම අපිට දැනෙනවා ඇත්ත වශයෙන්ම මේ චතුරාර්ය සත්‍ය කියන්නේ අපේ හිතයි කියන පංච උපාදාන කන්දෙන් හැදෙන හිතයි කියන ක්‍රියාදාමයේ පැතිකඩ හතරක්. සම්මුතිය කියන්නේ ඒක උදා වෙනවා දුක්ඛ සම්මුතිය. නිරෝධය කියන්නේ ඒ උදා වෙච්ච චිත්ත ස්වභාවය නැති වෙනවා. දුක්ඛ කියන්නේ ඒ උදා වෙන දුක. දුක උදායලා දුක නැති වෙනවා. ඒ නැති වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට තියෙනවා මාර්ගය කියලා කියනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ හිත කියන පංච උපාදාන කන්දේ ගුඩල් පහකින් හැදෙන. රූප, වේදනා, සංඥා, සංකාර කියන ගුඩල්. රූප කියලා කියන්නේ ඇහැට දැන රූප වලට තම රූප රූප කියන්නේ කණ්ඩ දැන රූප වලට තම සද්ද රූප කියන්නේ නායර දැන රූප වලට තම ගන්ධ රූප කියන්නේ ඒවා හිතට දැනෙන එකට තම වේදනා කියලා කියන්නේ වේදයිතිකෙන් දැනිච්ච වේදනා කියන්නේ දැනෙන
ඒ දැනෙනකොට ඒ දැනිටදී අඳුරා ගන්න එකට තමයි කියන්නේ සංඥා කියලා. මේ අම්මයි මේ තාත්තයි මේ ගහක්කේ මේ ගඟක්කේ මේ ගලක්කේ මේ කන්දක්කේ ආදී වශයෙන් අඳුරා ගන්නවා. සංඥා මාර්ගයෙන්. මතක තරම් අවදි වෙලා. රහතන් වහන්සේලාට බුදුපතිය බුදු මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේට සංඥා වේදයිත වීම සිද්ධ වෙනවා පංචස්කන්ධ. ආනන්ද හඳුර අඳුර ගන්න පුළුවන්, දැනඳුර ගන්න පුළුවන්, සරුත්ම ගලංග ආදී හඳුර දැනඳුර ගන්න පුළුවන්, විසාකාම දැනඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සංඥා වේදයිත වෙලා. හැබැයි සංකාර විඥාන දෙක ඇති වෙන්නේ පංචස්කන්ධේ. සංකාර කියලා කියන්නේ සකස් වෙනවා. හිතන්නේ නැහැ. චිත්ත රූප සකස් කරන්නේ නැහැ. ඇත්ත ඇත්තටි දකිනවා. යථාභූත ඥාන දර්ශන කියලා කියන්නේ ඒකට. දැන ඇඳුනා ගන්නවා. හැබැයි ඒ දැන ඇඳුනා ගැනීම නතර වෙන සංඥා වේදයිත නිරුද්ධ සමාපත්තිය සමාදියා. ඉන්ද්‍රිය වැඩ කරන්නේ. පිරුණම් පානිත් කවදා හරි සංඥා වේදයිත නිරුද්ධ සමාපත්තිය ඉස්ති විරිමේ. ජීවිතේ කාලය ඇතුළත සංඥා වේදයිත නිරුද්ධ සමාපත්තියෙන් ඉන්ද්‍රියන්ට විවේක කරවා ගෙන නැවත අවදි වෙනවා. ඉන්ද්‍රියන් අවදි කරනවා. අර සමාපත්‍ය සිද්ධියෙ මොකද්ද? මොකක්වත් දැනෙන්නේ නැහැ ඉන්ද්‍රියන්ට. අන්න ඒ තත්ත්වයට තමයි නිවන නිවන්සුව කියලා කියන්නේ. නිබ්බාන සුඛ සූත්‍රයේදී බුදුහාඳුරෝ නිවන පැහැදිලි කරන්නේ සුඛං යදිත්ත නත්ති වේයි දයිතං කියලා. කිසිම දෙයක් දැනෙන්නේ නැත්නම් ඒක තමයි පරම සුවය. ඒ දැනෙකේ තියෙන ඊළඟ තත්ත්වය තමයි දැනෙන දෙයයි කියලා කියන ප්‍රතිචාරයක් ඇති වෙනවා. ඒකත් ඇති වෙන කායික මානසික ක්‍රියාවක්. ඒ කියන්නේ හිතන එක හොනකමෙන් කරන සචේතන ක්‍රියාවක්. අරව අචේතන ක්‍රියාවක්. මේ විදිහට දැනෙන දේ දැනමින් ඉන්නකොට හිතන්නේ නැති වෙනකොට හිතේ ක්‍රියාකාරීත්වය නැති නතර වෙනවා. හැබැයි ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සචේතනික ක්‍රියාකාරීත්වය නතර වෙනවා, අචේතනික ක්‍රියාකාරීත්වය ස්වභාවිකව පවතිනවා. මේ විදිහට හිත පවතිනකොට චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා. හිත මොකක්ද කියලා දැනෙනවා, හිත ඇති වෙන්නේ කොහොමද කියලා දැනෙනවා, හිත නැති වෙන්නේ කොහොමද කියලා දැනෙනවා. හිත නැති වෙන මාර්ගය පංච පාදාර කන්දේ නැති වෙන මාර්ගය මොකක්ද කියලා දැනෙනවා. ගාම්පති සූත්‍රයේදී ඔය චතුරාර්ය සත්‍යම ඒ හතර දැනගෙනම නිසා නිවන් දකිනින්ද වැඩි කියන අචුත් ආරි සත්‍ය හතරක් කියලා. ඒදි කියන එක සත්‍යයක් හරියට අවබෝධ වෙනකොට අනිත් සත්‍ය තුන ඉබේම අවබෝධ වෙනවා කියන්නේ. එක සත්‍යයක් අවබෝධ වෙනකොට සත්‍ය හතරම අවබෝධ වෙනවා කියන්නේ. ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ හිත දිහා බලාගෙන ඉඳීමේ. හිත ක්‍රියා කරන හැට දැනෙන එකට. සතිය කියන්නේ සිහිය කියන්නේ අන්න එකටයි. සිහියෙන් ඉන්නකොට සත්‍ය අවබෝධ වෙනවා. මොකද අවබෝධ වෙන සත්‍ය, ඒ සත්‍ය තමයි බුදුහාඳුනගේ පළවෙනි ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහපු කොණ්ඩඤ්ඤ කියලා තාපසයට එතුණා කියලා කියන්නේ. මොකද මුණක් දැක්කේ දමතක්කු මුදපාදී ධර්ම දැක්කුණා හිතේ ස්වභාවය දැකින තත්ත්වයට තමයි දමචක්පු කියලා කියන්නේ. ඇහැ කියන්නේ ධර්ම දැකින ඇහැ තාලමුණ, ධර්ම කියන්නේ හිතේ දැනෙන හිතේ දැනෙන දේවල් වලට. ඒකට අවබෝධ මොකද යං කිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති බුදුහාඳුනෝ කියනවා. මොකද අවබෝධය හිතට දැනෙන දේවල් දැනෙන්නේ නැති වෙනවා. ඒක දැනුනාම ඒ දැනෙන මොකද්ද? හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක දැනෙනවා. ඔය දේ තමයි අවිද්‍යා පහන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. අවිද්‍යාව නොදැනනකම කියන මුලාව
පහණ කියන දුර වෙන ක්‍රමය තමයි ඉන්ද්‍රයන්ට චක්කෝ අනිත්‍යතෝ ජානතෝ පස්සතෝ මේ ඇහැ කියන්නේ දැනීම ඇහැට දැනීම ඇහැට දැනෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඇහැ කියන්නේ ක්‍රියාකාරීත්වය අනිත්‍යතාවය කියන්නේ ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්ව ලක්ෂණ තමයි හැම ක්‍රියාකාරීත්වයකම තියෙන තත්ත්වෙ නිතරම වෙනස් වෙනවා ඒකට තමයි දුක්ඛතාව කියන්නේ ඒක නිසා කිසිම දෙයකට කිසිම කෙනෙකුට නිත්‍ය අනන්‍යතාවයක් තියාගන්න බෑ ඒකට තමයි අනතාව කියන්නේ හැබැයි ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ඔය තත්ත්වය අවබෝධ වුණාම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව පහ වෙන්නේ මොහය නැති වෙන්නේ මුලාව නැති වෙන්නේ ඇත්ත අවබෝධ වෙන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ එදී අපි අවබෝධ කරගන්න මොනවද අපේ දුක්ඛ සත්‍ය මොකද දුක්ඛ සත්‍ය මං කලින් කිව්වා බුදුහාමුදුරු උන්වහන්සේගේ පළවෙනි දේශනාදී පරිසර විපරේ කළා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා උපාදානස්කන්ධ සූත්‍රයේදී ඒක තියෙන සංවිතිනගේ පස්වෙනි කාණ්ඩේ පළවෙනි කොටස 136 පිටුවේදී එදී පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර නැතිවෙන්න ඒ සංස්කාර සකස් වීම නැති කිරීම තමා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හඳුන්වන්නේ. පංච උපාදාන කන්ද පහනාය ආර්ය අෂ්ටාංගික මඟෝ කියලා. මොකද මාර්ගය පංච උපාදාන කන්ද දිහා බලාගින්දලා ඒව ඇති වෙලා නැති වෙලා එන හැටි අර පොණ්ඩංජ තාපස අවබෝධ කරගත්තා වගේ අවබෝධ කරගනි. අනේ එතකොට හිතර දැනෙන කිසි දෙයකට ඇලෙන්නෙත් නැහැ, හිතර දැනෙන කිසි දෙයක ගැටෙන්නෙත් නැහැ. කැමති වෙන්නෙත් නැහැ, අකමැතිත් නැහැ, ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියලා දැනුවා. ශේන බංගුරයි කියලා දැනුවා. ඒ ඇති වෙන චිත්තක්ෂණයකට. ඒ ඇති දැනෙන චිත්තක්ෂණේ ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒ පිළිබඳව පහළ වෙන හැම චිත්තක්ෂණයක්ම ඇති වෙච්ච ගමන් නැති වෙනවා. අපිට දැනෙන හැම දෙයක්ම තියෙන්නේ මේ කොහෙවත් නෙවෙයි අපේ හිතේ. හිත තියෙන්නේ අපේ ශරීරය තුළ. ඒකයි රෝහිතා සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කළේ අපිට දැනෙන මුළු ලෝකෙම තියෙන්නේ මේ බබයක් වුණ අපේ ශරීරය තුළ කියලා අපේ හිත තුළයි. ඒ ශරීරය කියන්නේ කිව්වේ ඒ මවන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියංගෙන් ඉන්ද්‍රියංගෙන් තොරතුරු දෙන තොරතුරු තමයි චිත් නැවෙන්නේ. ඒ චිත් නැවෙන කියන්නේ හිතෙන ක්‍රියාව සිද්ධ වෙනවා. අන්නේ හිතෙන ක්‍රියාව ස්කන්ධ පහකින් තමයි සිද්ධ වෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. අන්නේ ඒ ක්‍රියාවලිය නැතර වීමට තමයි බුදුහාඳුරුව දුක්ඛ නිරෝධය නැන නිවන් දැකීම කියලා කිව්වේ. මේ නිවන් දැක්කට පිරුණම් පෑවෙන් තම ඒ නිවන් දැකීම සරුව සම්පූර්ණ වෙන්නේ. එමෙන්නම් සංඥා වේදන්ත නිරෝධ සමාපත්තිය සමයදාම තාවකාලික නිවන සාක්ෂාත් වෙනවා. පිරුණම් පෑම නිවන බවට පත් වෙනවා. ඒ කියන්නේ හිතීමේ ක්‍රියාවලට රැඳෙනවා, හිතීමට උපකාර වෙන ගතේ ක්‍රියාකාරීත්වයට රැඳෙනවා. හිත ගත දෙකම නතර වෙනවා. නිවන් දැක්කම ගත ඉතිර වෙනවා ජීවිත කාලය ගෙවෙනකම් ආශ තියෙනකම් ඒ වුණාට හිතෙන එක නතර වෙනවා නිවන් දැක්ක වෙලාවේ හිතෙන එක නතර වුණා කියන එක තමයි කිව්වේ විසංකාර ගතන් කියලා සංස්කාර පහළ වෙන එක නතර වුණා සංස්කාර පහළ වුණාම තමයි හිතෙන ක්‍රියාව දැනෙන විඥාන වෙන්නේ මම කලින් කිව්වා පංචස්කන්ධයේ ඇදෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩවල් පහකින් කියලා. ඒ ගොඩවල් පහකින් තුනක් ඉතිරි වෙනවා නිවන් දැක්කට පස්සේ. රූපණ දැනෙනවා, රූප දැනෙනවා, සද්ද රූප, ගන්ධ රූප, රස රූප දැනෙනවා. ඒ දැනෙන එක නිසා වේදනා තියෙනවා, වේදනා කියන්නේ නෙගටිව්.
ඒක දැනදී අඳුර ගන්න පුළුවන්කම තියෙනවා මතක තටාංග වලට ඒකට කියනවා සංඥා කියලා ඒ මතක තටාංග වලට හැබැයි ඒක ගැන හිතන්නේ සංස්කාර කියන්නේ චිත්ත රූප සකස් කරන්නේ නැහැ සාමාන්‍ය අපි එදිනදා ජීවිතේ බලමු තරුණ කොල්ලෙකුට ලස්සන කෙනෙක් දැක්කහම එයා කතාද බෙදගන්න හැටි එයා එක්ක ජීවත් වෙන හැටි එයාගේ යාළුවෙන්න හැටි එයා එක්ක පවුල් ජීවිතයක් ගත කරන හැටි මැවිලා පේනවා ඒකට තමයි සංකාර කියලා කියන්නේ මේ සංස්කාර පාලේ නිසා තමයි එයාට ලව් කරලා ආදරය කරලා ඊට පස්සේ කතාද බදින්නේ හැබැයි ඒක ඇත්ත තත්ත්වය දේරුම් ගත්තට පස්සේ තමයි දික්කහදෙනිය ආයේ පාවෙලා මොකද ඇත්ත තත්ත්වය හැම දෙයක්ම ක්‍රියාකාරීත්වයක් අනිත්‍යයි හැම දෙයක්ම දූෂණය වෙනවා තියෙන තත්ත්වය වෙනස් වෙනවා කිසි දෙයකට නිත්‍ය අනන්තතාවයක් නැහැ ඒකයි අනත කියලා කියන්නේ ත්‍රිලක්ෂණ අවබෝධ වුණාම ජීවිතයේ සැබෑ ස්වરૂපය දැනෙනවා අන්න එතකොට තමයි හිතන එක නතර වෙන්නේ. හිතීම තමයි දුකයි කියලා බුදුහාමුදුරුවෝ දන්නේ. ඒකයි පළවෙනි ධර්ම දේශනාවේදී සිටි විග්‍රහ කළේ පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. ඒ උපාදාන කන්ද අවබෝධ වීමට තමයි තේරුම් ගැනීමට තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. ඒ නිර්වාණ බෝධියට පත් වෙන තමා දුක්ඛ කියන්නේ රොදේ කිව්වෙත් නිවන් දැකීම කියලා කිව්වේ නිවන් දැක්කට හිත නිවන් දැක්කට ශරීරේ පවතිනවා නිවන් දැක හිතත් එක්ක මැරෙනකම් රතන් වහන්සේලාගේ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාගේ මරණය හැඳින්නේ පිරුණම් පෑම කියලා පිරුණම් පෑමට පත් තමා දුක මුලින්ම නෙමෙයි කායික දුක නතර වෙන්නේ. හිතීමේ දුක නතර වෙන්නේ නිවන් දැක්කහම ක්‍රියාකාරණ දුක නැති වෙන්නේ ශරීරයත් සම්පූර්ණයෙන්ම නතර වුණාම. නිවන් දැක්කම හිතේ ක්‍රියාව නතර වෙනවා. දැනෙන ක්‍රියාව ඉතුරු වෙනවා. ඒ දැනෙන ක්‍රියාවත් නතර වෙනවා මං කලින් කිව්වා පණ. නිරෝධ සමාපත්තිය. සංඥා වේදදී නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තියෙන් පිරුණම් පෑම විචර ක්‍රියාවත් එක්කම දැනෙන ක්‍රියාවත් නැතරලා ඒ දැනට හේතු කරන හිතන දැනෙන ක්‍රියාව කරන ශරීරයෙන් අත්මිදෙනවා ඒකට තමයි පරම විමුක්ති කියලා කිව්වේ ඒකයි ඒ මුක්තියේ සංඥා කියන්නේ යදිත්‍ය නැති සංඥා වේදයන් කියලා කිව්වේ ඒ තත්ත්වය කවදාරි මතුවෙන්නේ අප තුළමයි ජීවිතය දිහා විමසෙල්ලෙන් බලා ඉන්නකොට.